කට තමයි නිකොලස්තුමා කියන්නේ. මම සිතේ ක්‍රිස්තු වර්ෂ 280 බොහොම ධනවත් පවුලක තුර්කියේදී තමයි උපත ලැබුවේ. ඉතින් මොකද වුනේ ඊට පස්සේ? මම තරුණ කාලේ මගේ දෙමාපියන් අසල්වැසියන් නියෝජනය මම මගේ දෙමාපියන් නියෝජනය පස්සේ ගෝලෝම මුත්‍රාවේ ඒක හරිම අපූර්ව කතාවක්. යමසක්ජා එක පවුලක දියණියන් තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පවුලේ තාත්තා කිතුණු ලොකු ප්‍රශ්නයක් තමයි මේ දියණියන් තුන්දෙනාව විවාහ කරගෙන. ඉතින් මේ තාත්තට මේ දියණියන් තුන්දෙනාව විවාහ කරන දිනතරම් හරිනම දීපලක් තිබෙන. ඉතින් ඕක මට ආනන්දිය රාම මම කල්පනා කරා ඒ පවුලට උදව්වපකාර කරන්න. ඉතින් මම මේ පවුලේ මේ විතර වාහනේ දුන් කවුලුවෙන් රක්තා කාසි මල්ලක් දැම්මා. මාගේ වේලාවට ඒ කාසි මල්ල වැටුනේ දුන් කවුලු වේලනඩාල දිවේශන වලන. ඉතින් ඕනනම් දුන් පාරම්ම අවස්ථා තුනකදීම වැඩේ කරා. ඉතින් පුතේ තුන්ෙන් අවස්ථා වෙනවා රාමුණාලි. ඉතින් මං කිව්වයි ගෙදර මිනිස්සුන්ට මේකම ප්‍රසිද්ධ වෙන්න කලාගෙන නෙමේ කොරේ කියලා. ඉතින් මේ වුණාට එයා ඒක හැමෝටම කියලා දීපා. ඉතින් ඔය විදියට ඊට පස්සේ ඔය මේස් එකේ ජයග් රහසෙන් කියන සිද්ධිය බොහොම ප්‍රසිද්ධ වුණා. වර්තමානයේ නත්තන ලංවෙද්දී මේ එල්ලන සම්ප්‍රදාය නිර්මාණය වුණේ ඕකෙන් තමයි. ඒ දුකට පාරණය කියන්නේ පුතේ මාව වර්තමානයේ විකෘති කරනනේ.